මගේ ක්වොලිෆිකේෂන් එක කන්ෆර්ම් වුණාට පස්සේ ලෝක බැඩ්මින්ටන් සංගමෙන් කන්ෆර්ම් වුණාට පස්සේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සමග ඊටම සැලසුම් සහගතව තවත් සති 5 සති 6ක් පමණ කාල සීමාවක් තියෙනවා අපිට සූදානම් වෙන්න තරගාවලියට ඒ තරගාවලියට අපි දැන් මේ අවස්ථාවේ සිටම ඊටමත් හොඳ පුහුණුවීම් පුහුණුවීමක් ඒ වගේම අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරගෙන ඊටමත් හොඳින් මුණ දීමට ලෝකේ විශාල අභියෝග වලට මුණ දීමට සුදුසු ආකාරයට පුහුණු වීම කරන්නත් ඊට සූදානම් වෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් නේ. තරංගයට සූදානම් වෙන්නේ ජයග්‍රහණය ලබා ගැනීම අරමුණෙන්මයි. අනිවාර්යයෙන්ම. ඒක යනකොට තරගයේ ජයග්‍රහණය කරන්න යන්නේ. ඔව්. දැන් ජයග්‍රහණය කරනකොට මොන වගේ පාරක් හදාගෙන යන්නේ? විශාල වශයෙන් අපි ඒක කොටස් කීපයකට බෙදෙනවා. ඒක අපි සූදානම් වෙන්න ඕන ආකාරය මූලික වශයෙන් තමයි තාක්ෂණික පැත්ත. අනිත් එක අනිත් පැත්ත තමයි අපි තාක්ෂණික පැත්තෙන් ගත්තොත් විශාල කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ටෙක්නිකලි බැඩ්මින්ටන් වලින් අපි කොහොමද ටෙක්නිකලි අපි සූදානම් වෙන්නේ අනිත් ක්‍රීඩකයන් පරාජය කරන්න අනිත් ඒ රටේ පවතින පත්ත්වය ඒ ස්ටේඩියම් එකේ පවතින තත්ත්වයට අනුකූලව ක්‍රීඩා කරන්නේ කොහොමද දක්ෂතා දක්වන්නේ කොහොමද කියන එක. මේ තමයි ඒ ක්‍රීඩකයන්ට අනුකූලව අපි ක්‍රීඩා කළ යුත්තේ කොහොමද කියන එක. ඒ වගේම ෆිසිකල් ෆිට්නස් එක මානසික මට්ටම න්‍යූට්‍රිෂන් පැත්ත ඉතින් ඒ තරගකාරී මට්ටම අභිවවා යන්නේ අපිට මොකද කියන සැලැස්ම කියන විශාල කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒ සියලු කාරණා ඇඩ්‍රස් කරලා ඒ අපේ සාදාගත යුතු අපේ සියලුම පැතිවලින් සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ සූදානම් වෙලා තමයි අපි තරගාවලියට සහභාගී වෙන්න උත්සාහ සැලසුම් කළ තියෙන්නේ. ඔය එතකොට දැන් මේ වෙනකොට ඔබ ජාතික ඌරයලා දැන් ඔලිම්පික් ක්වොලිෆයිඩ් ඔව් ඒ දක්වා ආව මාවත මොනවද පැහැදිලිවම කියන්නුනේ මම ලංකාවේ ලාබාලතම ජාතික ශූරයා මම පයිස අවුරුදු 16 තමයි මම 2001 වර්ෂයේ තමයි මම ජාතික ශූරතාවය පළවෙනිවතාව ජයග්‍රහණය කරන්නේ. ඒ දක්වා මේ වෙනකොට අවුරුදු 17ක් මම ජයග්‍රහණය කළා තියෙනවා. කිසිම ක්‍රීඩකයෙක්ට මේ වෙනකොට අවුරුදු 20 ඇතුළත පරාජය වෙලා නැහැ. ඒ වගේම තමයි ඉතාමත් විශාල අභියෝග වලට මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන්ම ඔලිම්පික් ක්වොලිෆිකේෂන් එක තුළ මම 2012 ඔලිම්පික් ක්වොලිෆයි වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නායකත්වය දරුවා, ෆ්ලැග් බෑර හැටියට නායකත්වය දරුවා. ඒ වගේම තමයි 2016 වර්ෂයේත් ඒ වගේම 2020 වර්ෂයේත්. ඉතින් ඒ අවස්ථා තුනම මම හිතන්නේ ළඟා කරගන්න ආපු අභියෝග අති විශාලයි. ඒ කියන්නේ පරිපාලන මට්ටමෙන් බාහිරව අපි අභියෝග ඒ වගේම තමයි ජාත්‍යන්තර තරගාවලට සහභාගී වීමේදී තිබූ අභියෝග ඒ ජාත්‍යන්තර තරගාවල ක්‍රීඩා කිරීමේදී අනිත් ක්‍රීඩකයන් පරාජය කිරීමට ඒ වගේම ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරමින් අපි විශාල ගමනක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ පිළිබඳ ඉතාමත් සතුටුයි දැන් මේ වෙලාවේ කල්පනා කරලා බලනකොට. අර්බුදයකට ලක් වුණා 2015 වර්ෂයේ ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කරනවා. ඒ කාල සීමාව අවුරුදු මාස 4-5ක් පමණ කාලයක්. ඒක ඒ වගේම තමයි ඒක ඔලිම්පික් ක්වොලිෆිකේෂන් එක කාල සීමාවේ තමයි ඒක තහනමට ලක් වෙන්නේ. ඉතින් ඒක විශාල පාඩුවක් වෙනවා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට. ඒ වගේම ටෙක්නිකල් ඔෆිෂියල්ස්ලට ඔක්කොරම විශාල පාඩුවක් ඇති වෙනවා. ඉතින් ඒක පැහැදිලිවම 2016-15 වර්ෂවල ඒක විශාල පාඩුවක් වුණා අපේ පර්ෆෝමන්සස් වලට. ඒකත් එක්ක මොන වගේ තත්ත්වයක් උදා වුණේ? ඒක විශාල හානියක් මං හිතන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට සමස්තයක් වශයෙන් මුළු රටේම බැඩ්මින්ටන් වලට ක්‍රීඩකවන් විතරක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක විශාල පසුබෑමකට ලක් වුණා. නමුත් අපි වාසනාවකට නැවතත් අපි හරි ට්‍රැක් එකේ ඇවිල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. පරිපාලන වශයෙන් ඒ වගේම අවස්ථාව ලැබෙන්න ඕන සුසු පුද්ගලයන්ට අවස්ථාව ලැබෙමින් පවතිනවා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඔබට මේ ඉදිරි තරගාවලියට මොන වගේ සහයෝගයක් ලැබෙනවද? හොඳින් සහයෝගයක් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් නිසිල්ල මැතිතුමා, ඒ වගේම ලේකම්තුමා මොහන් ජේසිංහ මැතිතුමා, ඉතින් ඒ වගේම විධායක කමිටුව සියලුම ඇප්ලියස්ලා බැඩ්මින්ටන් සංගමයේ අපිත් එක්ක ඉතාමත් හොඳින් සහයෝගය දක්වනවා. ඒ වගේ තමයි බැඩ්මින්ටන් ෆෑන්ස්ලා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන උදවිය අති විශාල බහුතරයක් ඔවුන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. ඉතින් මොකද පළවෙනි හේතුව තමයි මම ශ්‍රී ලංකා මම විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා උල්ලක් සහභාගී වෙනකොට ඒක රටක් නියෝජනය කරන්නේ. ඒ වගේම ලංකාවේ බැඩ්මින්ටන් අපි නියෝජනය කරන්නේ මුළු ලංකාවේ බැඩ්මින්ටන් අපි එතන නියෝජනය කරනවා. ඉතින් ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන සියලු දෙනාගේම ඒ වගේ බැඩ්මින්ටන් වලට ආදරය කරන සියලුම ෆෑන්ස්ලා බැඩ්මින්ටන් වලට සම්බන්ධ
සියලු දෙනාගේ වගකීම වෙන්නේ වගේම ඔවුන්ගේ අභිලාෂය වෙන්න ඕනේ ඉන්ටෙන්ෂන් එක වෙන්න ඕනේ මේ අවස්ථාවේදී රටක් හැටියට අපිට අපිත් එක්ක එකතු වීම ශ්‍රී ලංකා දබ්බින සංගමයත් සමග එකතු වීම අපිට ආශිර්වාදයේ දැක්වීම අපිට යම් කිසි ජයග්‍රහණයක් කරා යෑමට ඔව් එතකොට දැන් ඔබ ක්වොලිෆයි වුණාට පස්සේ රජයේ විසින් ඔබ ඔබට සහයෝගය දක්වනවා කියලා يعني මේ ක්‍රීඩා මාත්‍රවරයාත් මම පැහැදිලිවම පැහැදිලිවම පැහැදිලි කරන්න ඕනේ ගරු ක්‍රීඩා මාත්‍ය තුමා ගරු නාමලක්ෂ නාමල් රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම ක්‍රීඩා මාත්‍යංශයත් අති විශාල සහයෝගයක් දක්වනවා ඒ විශේෂයෙන්ම ඔවුන් ඔවුන් පැහැදිලිව තේරුම් අරන් තියෙනවා මේ ක්‍රීඩාව ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට ඒ වගේම ඔලිම්පික් නියෝජනය කරන ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට අපි පැහැදිලිවම දක්ෂතාවය දක්ව යුතුයි ඒ වගේම හයි පර්ෆෝමන්ස් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තිනවා ඒකට විශාල ක්‍රීඩා ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් අතුවත් වෙලා ඉන්නවා ඒකට සහයෝගය දක්වනවා ඒ වගේම මගේ පෞද්ගලිකව විශේෂයෙන් සඳහන් කළ යුතුයි ස්පෝර්ට්ස් කවුන්සිල් එකට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ස්පෝර්ට්ස් කවුන්සිල් එකට මහල ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් දරන ස්පෝර්ට්ස් කවුන්සිල් එක ඉතින් ඒ කවුන්සිල් එකේ තියෙන සිටුම් මෙම්බර්ස්ලාට මගේ කෘතඥතාවය මම දක්වන්න ඕනේ ඉතාමත් හොඳ සහයෝගයක් දක්වනවා ඒ වගේම තමයි ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව තමයි වසර හතරකට සැරයක් එන සියලුම ක්‍රීඩා තරගාවලි ඉතාමත්ම හොඳින් ඕගනයිස් කරලා ඒ සඳහා ක්‍රීඩකයන් ක්‍රීඩකයන් සූදානම් කරන ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්නේ ඉතින් ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙවර අති විශාලයි මොකද ජාතික ඔලිම්පික් කමිටුව තමයි ඔලිම්පික් තරගාවලියකට සම්බන්ධ වීමේදී විශාලම වගකීම දරන්නේ ඉතින් ඔවුන්ගේ ගරු සභාපතිතුමා සූර්ය සුබ්‍රමාණියම් මැතිතුමා ඒ වගේම ලේකම්තුමා ජාතික ඔලිම්පික් කමිටුවේ මැක්ස්වෙල් ඩිසිල් මැතිතුමාටත් ඒ වගේම විධායක කමිටුවත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ජාතික ඔලිම්පික් කමිටුවේ ඔබ ඉදිරි තරගාවලියට පුහුණු වීම කටයුතු මොන ආකාරයෙන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒත් එක්කම මේ තරගාවලියේ කවුද පුහුණු කරු විදියට සහ කළමනාකරු විදියට කටයුතු කරන්න කියන්නේ මම විශේෂයෙන්ම දක්වන්න ඕනේ පුහුණු වීම කටයුතු මම හිතන්නේ මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඉතාමත් පහසු වෙන්නේ නැහැ අපි ඒකට යම් කිසි ක්‍රමවේදයක් සාදාගත යුතුයි ක්‍රීඩා මාත්‍යංශයත් සහ ශ්‍රී ලංකා රැබ්බේ සංගමයත් එක්ක සමග සාකච්ඡා කරලා ඉතාමත් ඉක්මනට මොකද අපිට තියෙන කාල සීමාව ඉතාමත් කෙටි ඒ වගේම තමයි මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා රැබ්බේ සංගමයේ සමග ශ්‍රී ලංකා රැබ්බේ සංගමයේ තීරණයක් ගනී කවුද මා සමග සහභාගී වෙන නිලධාරීන් කියන සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ සම්බන්ධය තීරණයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තමයි සතු බලය තියෙන්නේ. ඉතින් මම ඒක එයාලට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට බාර දීලා තියෙන්නේ. මම මගේ කටයුතු මගේ වගකීම තියෙන්නේ. ඉතමත් හොඳින් පුහුණු වීම කරලා ක්‍රීඩා තරගවල සහභාගී වීම. ඒ වගේම තමයි තවත් කරුණක් මම සාදාන කරන්න ඕනේ. අපිට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව පරිපාලන පැමිණ එන්නේ 2019 ජූනි මාසයේ ඉඳලා. ඉතින් 2019 ඉඳලා මනාව පරිපාලනය ආවට පස්සේ අපි ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට හැකියාව තියෙන ක්‍රීඩා ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සිලෙක්ට් කරගත්ත බැඩ්මින්ටන් සංගමය විසින් එය බොයිස්ලා 5 දෙනෙකුත් ගර්ල්ස්ලා 4 දෙනෙකුත් ඉතින් බොයිස්ලා 5 දෙනයි ගර්ල්ස්ලා 3 දෙනෙකුත් ඉතින් ඒ ක්‍රීඩක සියලුම ක්‍රීඩකයන් ඔක්කොම 8 දෙනෙක් ඉතින් ඔවුන්ට සම අවස්ථාවක් ලබා දුන්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් ඔලිම්පික් පරිසාධන මට්ටම සඳහා යන්න ඒ වගේම තමයි ඒකෙන් ඒ සියලු දෙනාගේ ඒ ලැබුණු සම අවස්ථාවෙන් ඔලිම්පික් පරිසර 2019 දෙසැම්බර් මාසයේ වන විට ඇසෙස්මන්ට් එකට ආවා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මේ පරිසාධන මට්ටම අභිබවා යන්න පුළුවන් ක්‍රීඩක ඉන්න එකම ක්‍රීඩක නිලු කරවන්න පමණයි කියලා මොකද ඒ දක්වා ක්‍රීඩා කරපු තරගාවලිය වල දක්ෂතාවය අනුව මොකද ඒ සහභාගී වුණු සියලුම තරගාවලිය වල ඒ සියලුම ක්‍රීඩක ලංකාවෙන් සහභාගී වුණු සියලුම ක්‍රීඩිකාවන්ගෙන් ඉදිරියට ආවේ මම පමණයි ඉතින් ඒ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තීරණ එක 2019 දෙසැම්බර් මාසයේදී ඔලිම්පික් පරිසාධන මට්ටමට යන්න පුළුවන් ක්‍රීඩකයන් නිලෝක කරනවා. ඊට පස්සේ ඉන් පසුව 2020 ඉඳලා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් තාමත් හොඳ සහයෝගයක් මට ලැබුණා. ඒ වගේම අපි සැලසුම් කර ආකාරයටම අපේ ඉලක්කය කරා අපිට යන්න පුළුවන් වුණා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයටත් ඒ වගේම මටත්. ඉතින් ඒ ඉලක්කය කරා යන්න පුළුවන් වීමේ පුළුවන් වීම සම්බන්ධව ඒ ජයග්‍රහණය මගේ පමණක් නෙමෙයික ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පමණක් නෙමෙයික මුළු සමස්ත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජයග්‍රහණයක්. ඒක සමහර කට්ටියට ඒක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ මම කියන්නේ සියලුම බැඩ්මින්ටන් වලට සම්බන්ධ සියලු දෙනා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයත් එක්ක එකතු වෙන්න මේ ජයග්‍රහණයට එකතු වෙන්නයි කියලා මම ආරාධනා කරන්නේ.
මට ඒක කියන්න අමාරුයි මොකද මම එක එක අවස්ථාවක් නායකත්වයේ දැරුවා. ඉතින් ඒක හැබැයි මම තමයි ඉන්න සීනියම ඇත්ලිට් මේ අවස්ථාවේදී මොකද ඔලිම්පික් තුනකට සුදුසුකම් ලැබලා ඉන්න සීනියම. නමුත් ඒක මම රික්වෙස්ට් කරන්නේ නැහැ. ආතික ඔලිම්පික් කමිටුවෙත් ක්‍රීඩා අමාත්‍යාංශෙත් ගන්න තීරණයක් මොකද මම එක සැරයක් ඔලිම්පික් නායකත්වයේ දරපු හින්දා. ඉතින් ඒක සුදුසු පුද්ගලයෙක් තෝරාපත් කරගනි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබ අහපු ප්‍රශ්නෙට ස්තුතිවන්ත වෙනවා. මට ඒක මෙන්ෂන් කරන්න බැරි වුණා. ඔලිම්පික් තුනක් ක්‍රීඩා කිරීම සම්බන්ධ ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව මට ලැබීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම සතුටු වෙනවා. ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද ඔලිම්පික් තුනක් නියෝජනය කරපු ක්‍රීඩා ක්‍රීඩිකාවන් මුළු සමස්ත ක්‍රීඩාව තුළම ඉන්නේ ඔලිම්පික් ඉතිහාසයේ ලංකාවේ ඔලිම්පික් නියෝජන ඉතිහාසය තුළ ඉතාමත් අතලොස්සක්. ඉතින් ඒ අතලොස්සට මම තේරිපත් වීමත් ඒ වගේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වීමත් අපි සමස්තයක් වශයෙන් ඉතාමත් ආඩම්බර විය යුතුයි. මේක අපේ ඉන්න ඉතාමත්ම ලාබාල ක්‍රීඩා ක්‍රීඩිකවන් දුවල පුතාලා තේරුම් ගත යුතුයි. ඔබ ක්‍රීඩා කරන්නේ අති විශිෂ්ට ක්‍රීඩාවක්. ඒ වගේම ලොකු රෙකග්නිෂන් එකක් තියෙන ක්‍රීඩාවක් දැන් මේ වන විට ලෝකෙට අපි බැඩ්මින්ටන් ක්‍රීඩාව අරන් ගිහිල්ලා තියෙනවා. ඒක පොඩි මේ බැඩ්මින්ටන් පටන් ගන්න ස්කූල් බැඩ්මින්ටන් එකේ ඉන්න දුව පුතාලට විශාල ශක්තියක් මානසික වශයෙන් මේ ක්‍රීඩාව ඔයාලා ඉදිරි අනාගතයේදී ඉස්සරහට අරගෙන යන්න. දවස්වල සමාජවාදවලින් යම්කිසි ප්‍රචාර යන ඉලුකට විරුද්ධ ඒ ගැන මොකක්ද කියන්නේ? පළවෙනි එක තමයි මේ පළවෙනි එක තමයි මගේ ඔබතුමාලා සියලුම දෙනා දන්නවා මගේ කුඩා කාලේ ඉඳලා මගේ දක්ෂතාවය. මම බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න පටන් ගන්න 1993 වර්ෂයේ 94 වර්ෂයේ ඉඳන් මම ලංකාවේ අන්ඩර් 11 චැම්පියන්, අන්ඩර් 13 චැම්පියන්, 15, 17, 19 ඒ සියලුම ඒජ් ග්‍රූප්ස් වල චැම්පියන්. මගේ ඉන් පසුව මේ ලංකා ඉතිහාසයේ ලාබාලතම ජාතික ශූරයා. ඒ වගේ තමයි මේ ලංකාවේ ඉන්න සියලුම ක්‍රීඩකයන්ව 2001 වර්ෂයේ ඉඳලා මේ වෙනකොට මම අන්ඩර් 5 පරාජය කරලා තියෙනවා. ඉතින් මගේ දක්ෂතාවය ගැන මම හිතන්නේ දන්න කට්ටිය නම් ප්‍රශ්න කරන්නේ නැහැ. එක්කෝ ඒගොල්ලොන්ට යම්කිසි මානසික වශයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති මාත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒ ගැන මම හිතන්නේවත් නැහැ. මොකද මට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මගේ දක්ෂතාවය ගැන. මම ආපු ගමන ගැන මම විශාල වශයෙන් මට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ඉතාමත් සුළු පිරිසක් ඉතින් ඒ දේවල් කරගෙන යනවා. මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. ඉතින් ඒ දේවල් වලට මගේ ගමන අපේ ගමන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වල ගමන නවත්වන්න බෑ. අපේ ගමන ඉතාමත් දක්ෂ වශයෙන් ඒ වගේම ශක්තිමත්ව ඉතාමත් නිහතමානීව සහ විශාලම කරුණ තමයි ඒ අනවශ්‍ය දේවල් වලට මනස යොදවන්නේ නැතුව ක්‍රීඩාවට පමණක්ම මනස ඒකාග්‍රතාවයකට ඇවිල්ලා ක්‍රීඩාවට පමණක්ම පුහුණු වීම සහ ක්‍රීඩාවේ දක්ෂතාවයට රිසල්ට් එකට ඉලක්කයට මනස ඒකාග්‍ර කරගෙන ක්‍රීඩා කරගෙන මම පොඩි කාලේ ඉඳලම ඒක මාව හදලා තියෙන්නේ මගේ තාත්තා. ඉතින් ඒක මට ගොඩාක් පොඩි කාලේ ඉඳලා පුරුදුයි. මගේ ටෙක්නිකල් ඒ කියන්නේ මගේ දක්ෂතාවය කිව්වොත් මට ඒක මේ අවස්ථාවේ කියන්න වෙලාවක් නැහැ. මගේ ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ මං හිතන්නේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට ලං කරන්නවත් බෑ. ඉතින් ඒක මම වෙන අවස්ථාවක පැහැදිලි කරන්නම්. මගේ කොච් මම ඉන්ටර්නැෂනල් මැචස් දීලා ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට්ස් දීලා තියෙනවා 24ක්. ඒ වගේම මහද්වීප පහේ වෙන් වශයෙන් ගෝල්ඩ් මෙඩල් පහක් දීලා තියෙනවා. මං හිතන්නේ මහද්වීප පහේ වෙන් වශයෙන් ගෝල්ඩ් මෙඩල් පහක් දිනපු කිසිම ක්‍රීඩකයෙක් ලංකාවේ කිසිම ක්‍රීඩාවක නැහැ. ඉතින් ඒක ඒ මොකද මම මගේ දක්ෂතාවය මාතුළු මුල් බැහැගෙන තියෙනවා ඒ මනසෙත් සහ ශරීරෙත්. ඉතින් ඒකත් එක්ක මම පැහැදිලිවම ඉදිරියට යනවා. මොකද මේක මගේ මං කුඩකා ඉඳම ඉතාමත්ම ආදරය කරපු ඉතාමත්ම කැපවීම් කරපු ඒ වගේම තමයි ජීවිතයේ කිසිම දෙයකට නැතුව ක්‍රීඩාවට පමණක්ම මූලිකත්වය දුන්නු මගේ ජීවිතයේ පළවෙනි අරමුණ තමයි ක්‍රීඩාව. ඉතින් මම ඒක ජයග්‍රහණයක් කරා අනිවාර්යෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත් නිහතමානීව පැහැදිලිවම මේක මගේ අන්තිම ඔලිම්පික් එක. ඒ වගේම
ඒක රටට ජයග්‍රහණයක් කිරීම ඒ වගේම තමයි ක්‍රීඩාවේ ගුණාත්මක භාවය සහ ක්‍රීඩාවේ ස්ටෑන්ඩඩ් එක මේ ඉන්න මට්ටමට එක මට්ටමක් ඉස්සරහින් තියවීම තමයි මගේ එකම අරමුණ. එතන ඒ ඒ ඒ ඒ මට්ටම අපි එක 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 අඩියක් අපි එක ස්ටෙප් එකක් ඉස්සරහට ඉස්සර උස්සලා දුන්නොත් අපිට ඊළඟ ක්‍රීඩකයන්ට ලොකු ටාගට් එකක් තියෙන achieve කරන්න. ඒ කියන්නේ අපි ඒ ඒක අපි එයාලට දෙනවා ටාගට් එකක් විශාල වශයෙන් ඔයාලා කැපවීම කරන්න ඕන මහන්සි වෙන්න ඕන කියන එක. ඉතින් ඒ ඒ ටාගට් එක දීම තමයි මගේ අරමුණ. මම මේක අනිවාර්යයෙන්ම විශාල තැනක උස්සලා තියනවා යන්න ඉස්සෙල්ලා. ඒ උස්සලා තියන්නේ අනාගතය වෙනුවෙන් අනාගතේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න අපේ පුංචි දරුවෝ වෙනුවෙන් පාසල් බැඩ්මින්ටන් වෙනුවෙන් ඒක තමයි මගේ ලොකුම අරමුණ. මේවා කේවල තරගයේ සදා පමණයි.